සමන සමය 6 වෙනි ඉරිදින මෙනෙහි කිරීම. ඔබ කැමති නම් පණත් ඉටු කිරීමට ඔබට පුළුවන්. විශ්වාසවන්තව හැසිරීමට ඔබ තුළ බලයක් ඇත්තේය. කැමති නම් පුළුවන්. ඇත්තටම මගේ ප්‍රමාන්තරින් ඔබට ඕනද පාපය අතාරින්න? ඇත්තටම. ඒකේ රසය නිසා ඒක ඔබට ඒකට ඇලිච්ච නිසා ගැලිච්ච නිසා සමහරවිට අපි කැමති නැහැ අතාරින්න. ඒක උන්වහන්සේ ගොඩාක් කලට අහන්නේ ඔබට සුව වෙන්න ඕනද? සමහරවිට හිඟන්නේ තුවාලය වගේ. අපිට ඒකම ඒක අපිට වාසියක් කරගෙන ඉන්න වෙලාවල් තියෙනවා. හැබැයි ඒ වගේම පාපය කියද්දි පණත් කියන තැනදී ඒක අපිට අපි කොච්චර උත්සාහ කරත් ඉෂ්ට කරන්න බැරි තැනක් එනවා. මගේ දසපනත කියලා කියද්දි මේ පණත් කියද්දි ආරම්භ වෙන දසපනත තෝරාව නැත්නම් ඩෙකලොග් කියලා අපි කියනවා. මේ තෝරාව මේ දසපනත ස්වාමීන් වහන්සේ සීනයි කන්ද දීලා ජනතාවත් එක්ක සම්බන්ධකම ගිවිසුමකට එනවා. ඔබ මේක ඉෂ්ට කරද්දි මම ඔබ දෙවියන් වහන්සේ වෙනවා, ඔබ මගේ ජනතාව වෙනවා කියලා. ඒතර ඉෂ්ට කරන්න උන්වහන්සේ දුනු දේ තමයි ඔබ ඉෂ්ට කරද්දි වාසනාව, කඩද්දි අවාසනාව. දැන් මේක යාළගේ ජීවිතේ මුළු ජීවිතේ මුනේ දසපනතයි. එතකොට ඒ දසපනත අනුසාරයෙන් ඒගොල්ලෝ අනුපනත් 613ක් හැදුවා. තව පනත් ගොඩාක් හදාගෙන ඒක ඉෂ්ට කරනවා කියන තැනදී ඇත්තටම පනතේ අර්ථය ඒගොල්ලන්ට නැති වුණා. ජේසු ගොඩාක් වෙලාවට ජේසු කවදාවත් දසපනත කඩලා නැහැ මගේ ප්‍රමාණයට. හැබැයි ජේසු අනේ අනුපනත් දැන් සබතදී ගිනි දල්වන්න එපයි කියද්දි ඒගොල්ලෝ වාහනයක ස්ටාර්ට් කරන්නේ නැහැ, ප්ලග් එක ඇතුලේ ගින්නක් දැල්වෙන නිසා අදරත් ඒගොල්ලෝ පයින් තමයි සිනගෝගෙට යන්නේ. ඒ වගේ හදාගත්ත දේවල් ගොඩාක්. ජේසු ඒවා කැඩුවම නිසා දසපනත කැඩුවේ නැහැ. උන්වහන්සේ අද කතා කළා කියනවා. සමා වෙන්න. පළවෙනි කීම කතා කළා කියනවා මිනිසා අභිමුව ජීවිතයේද මරණයේද ඇත්ත. ඔබ කියවලා බලන්න මේ තැන ඔබ ජීවිතයේද මරණයේද තියනවා කියද්දි ආයිත් කියනවා දිවිතිනි සංගය 30:15 ඔබ ඉස්සරහම ගින්නද ජලයේද තියනවා. තෝරා ගැනීම ඔබගේ දෙයක්. උන්වහන්සේ ඒ දම්ම වෙන මැද තහනම් ගහ මැව්වේ, හොඳ නරක දැනගැනීමේ ගහ මැව්වේ තෝරා ගැනීම. ආදරය කියන්නේ තීරණයක් නේ, හැඟීමක් නෙමෙයි. තෝරගන්න ඔබ ඕන ප්‍රෝග්‍රෑම් කරලා ඔබව ඒ විදිහට හදන්න පුළුවන්. ඔබ ආදරය කරන්න විතරයි ඔබ හදලා තියෙන්නේ. ඒතර තෝරා ගැනීමක් නැහැ. හැබැයි මනුස්සර නිදහස් කැමැත්තක් තියෙනවා. නිදහස් කැමැත්ත තියෙනවා, කැමැති තියෙනවා විතරයි තෝරගන්න පුළුවන්. තෝරගත්තොත් විතරයි ආදරය කරන්න පුළුවන්. ඉතින් එහෙම තැනක හිර වෙන මනුස්සයට ස්වාමීන් වහන්සේ කතා කරලා කියනවා ඒක ඔබගේ කැමැත්ත. ඔබ වඩා කැමති දේ ලබා දෙන්නේ. එතනදී ස්වාමීන් වහන්සේ මේ පුරාණයේ දේව සම්බන්ධකමට ආව නීතිය සම්පූර්ණ කරන විදිය කොහොමද? අපි දකිනවා උන්වහන්සේ කියද මම විවාහ ව්‍යවස්ථාවලිය සම්පූර්ණ කරන්න කියද්දි දුක්තුමගේ 9 වෙනි පරිච්ඡේදයේ පැහැදිලිවම උන්වහන්සේ කතා කරලා කියන අත්දැකීමක් තියෙනවා. දුක්තුමගේ 9 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ කතා කරලා කියනවා තාබුර් කන්දේ ව්‍යවස්ථාවල දිවසාවලිය කියලා කියද්දි තාබුර් කන්ද මුදුනේ වෙන සිද්ධියක් තියෙනවා. උන්වහන්සේ දකිනවා දුක්තුමගේ 9 වෙනි පරිච්ඡේදයේ තාබුර් කන්ද මුදුනේ මෝසස් ඉන්නවා, එලියා ඉන්නවා. මෝසස් කියන ව්‍යවස්ථාවලිය, එලියා ඉන්නේ දිවසාවලිය 31 වෙනි වගන්තිය තියෙනවා. යාලා සාකච්ඡා කරන්නේ ජෙරුසලමේ යාලගේ දුක්ප්‍රාප්තිය ගැන ස්වාමීන් වහන්සේගේ සම්පූර්ණත්වයෙන් දුක්ප්‍රාප්තිය. කොහොමද? එදා තහනම් ගහේ ඇතිවෙච්ච නීතිය, කැඩිච්ච නීතිය නිසා විනාශ වෙච්ච ජීවිත ස්වාමීන් වහන්සේ කුරුස ගසේ නීතියට කීකරු වීමෙන් පනත් ස්වාමීන් වහන්සේට පූර්ණව කීකරු වීමෙන් නැතිවෙච්ච දේව සම්බන්ධතාවයේ කුරුස ගසේදී ජීවන වෘක්ෂයේදී ඇති කළ දෙනවා. උන්වහන්සේ ඒ කුරුසේ කීකරුකමේ සංකේතය. ඒක උනාසේ පිළිපිවරෙන් දෙවෙනි පරිච්ඡේ 6 වෙනි වගන්ති කතා කරලා කියන්නේ උනාසේ කුරුසේ මරණය දක්වා කීකරුණා කියලා. උනාසේ කීකරු වෙලා ඔබව මාව උන්වහන්සේට බද්ධ කරගන්නවා. ඔබගේ මගේ පරිශ්‍රමය ඇවිල්ලා උන්වහන්සේට එල්ලෙනවා, උන්වහන්සේව සම්බන්ධ කරනවා කියන එක. උන්වහන්සේට බද්ධ වෙනවා කියන එක. මයාදර ප්‍රමාන්තේනි ඔබ මේ පනත් ඉෂ්ට කරොත් ආශිර්වාද කරනවා, කැඩුවොත් විනාශ වෙනවා කියන මේ බයත් එක්ක බයාධික මනස්ථාපනයක හිටිය ජනතාව ජේසු ගේන්නේ මහා දයාධික මනස්ථාපනයකට. ජේසු මේ පනත පිටිපස්සේ තියෙන ආදරය ගේනවා. ඇයි දෙවියන්ස මේක මට එපයි කියන, මගේ තාත්තා එපයි කියන ඉතල ලොකු දෙයක් ලෑස්ති කරලා තියෙන නිසා. ඒකයි දෙවෙනි කීවෙම අපි කතා කරලා කියන්නේ ස්වාමීන් වහන්සේට ආ ප්‍රේම කරන අයට උන්වහන්සේ සූදානම් කරන ඇතිදී කිසිම ඇසකින් දකින්න බැරි, කිසිම සිතකින් ඇස සවනකින් අසන්න බැරි, සිතකින් සිතන්න බැරි දෙයක්. එච්චර දෙයක් ලෑස්ති කරලා තිනවා. හැබැයි ඒක වෙන්නේ කීකරුකමත් එක්ක. ලෝකේ ප්‍රඥාව සහ උන්වහන්සේගේ ප්‍රඥාව වෙනස්. යසාය 55:9 වෙනි වගන්ති කියන උන්වහන්සේගේ සිතුවිලි හස වගේ, ඔබගේ මගේ සිතුවිලි පොළොව වගේ. අපිට තේරෙන්නේ මේ වෙලාවේ හිතන්නේ ඇසට රමණීය, දිවට ප්‍රණීත, නුවණ වැඩමුට කදිමයි කියන ඒ ෂෝක් උත්තරේ තමයි උත්තරේ කියලා.
හැබැයි එතන එහා තැනක ස්වාමිනාසේ ඔබමාව අරගෙන යන්නේ පටුමාවතක පළල් මාවතක නෙමෙයි. ඒ පටුමාවතේ අරගෙන යන්නේ එතනින් තමයි ගැළවීම තියෙන්නේ. මගේ ආදර ප්‍රේමන්තනි. ජේසු මේක සම්පූර්ණ කරන්නේ ආදරයත් එක්ක. උන්වහන්සේ ජෝම්තුමාගේ ලුක්තුමාගේ දොළොස්වෙනි පරිච්ඡේදයේ 49 වෙනි වගන්තියේ සිට කතා කරලා කියනවා මට එක්තරා බෞද්ධ ස්ථාපනයක් තියෙනවා. ඒක ඉෂ්ට කරනකම් මට පුළ පුළා බලාගෙන ඉන්නවා කියලා. නැසේ ජොන්ත් මගේ 4 වෙනි පරිච්ඡේදයේ 34 වෙනි වගන්තිය කතා කරලා කියනවා මම මගේ ආහාරය මගේ තාත්තගේ කැමැත්ත කරන එක කියලා. මල්ලුවනේ කෑ ගහන්නේ මගේ කැමැත්ත නෙමෙයි වාසික කැමැත්ත වෙන්න කියලා. ඒක මේ තුවක් උරුවට තුවක්කුවක් කියලා ඉෂ්ට කරන්න කියන එක දෙයක් නෙමෙයි. ඒ ආදරය තුවක්කුවට වඩා බලගතුයි. දඬුවමට වඩා බලගතුයි. මගේ ආදර ප්‍රේමන්තේ එහෙට මෙහෙට වැනිච්ච දුර්වල වෙච්ච දාලා ගිය කඩා වැටිච්ච පාවා දුන්නු අතෑරපු ගෝලයන්ගේ ජීවිත ස්වාමිනාසේ වෙනස් කරන දවසක් තියෙනවා. ඒ පෙන්තකොස්ත මංගල්‍යය. උනාසි උඩුමහල් මැදුරේ වැඩම කරලා බින්දුති චලිච්ච ජීවිතවලට ජීවිත හුස්ම හෙලා ජුවන්තුමාගේ 19 වෙනි 20 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි වගන්තිය සිට ශුද්ධාත්මයන්ව පිළිගන්න කියන්නේ රුවා කියාවේ එදා මැරිච්ච මැටි කොඩකට හුස්ම දුන්නා වගේ ඇටසකිලයට හුස්ම දුන්නා වගේ රුවා කියාවේ ශුද්ධාත්මයන්ව දෙන්නේ ඒ ශුද්ධාත්මයන්ව තමයි දේව ආදරේ නුගේ හදවත පුරවන්නේ දේව දෙ ජේසු එක අද්දකීමතර ජේසු අතුල අද්දකීමට යන්නේ සම්බන්ධකමකට යන්නේ ඒ සම්බන්ධකම ඇතුලේ එයාලට දැනෙන මහා ආදරයක් රෝම 5:5 කතා කරලා කියනවා දේව ආත්මයානු දේව ප්‍රේමින හද අපේ හදවත් පුරවනවා කියලා. ඊට පස්සේ දොරවල් අරගෙන යන්නේ ගුටි කෑවත් මැරුවත් තෙල් තාච්චි වල බැද්දත් පන්දන් විතර පත්තු කරත් සත්තුන්ට කන්න දුන්නා. ඒ ආදරයට විරුද්ධ වෙන්න බෑ එයාලට. පනතිෂ්ඨ කරේ නීතියක් දඬුවම් ලැබෙන ඉඳන් නෙමෙයි ඊට එහා ගිය. ඔබ ගලාති 5:18 කියවලා බලන්න. සුදාත්මනගේ මග පෙන්වීම ඉන්න අය ව්‍යවස්ථාව යටතේ ඉන්නේ නැහැ. ඒතුළ එහා ගිය ආදරය. ජේසු මේක සම්පූර්ණත්වයට ගినాවේ ආදරයෙන්. ආදරයෙන්. ඒකත් අපි සුවිශේෂයේ දකින්නේ කරන්න ඕන දේ කරන කරදෙ මිනි මරන්නට එපා. නමුත් ජේසු එළිය මිනි මරන්න නැතුව ඔබ හදවතින් කෑලි කෑලි කපලා කොටලා මරන්න පුළුවන්. කම් විත්‍යාචාරය කරන්න එපා. එළියෙන් කරන්න නැතුව සිතුවිලිල කොච්චර මම වැරදි සිතුවිලි වල ඉන්නවද? මම දේවස්ථානේ පඬුරුපු දාද්දි කී දෙනෙක් මාත් එක්ක තරහාද? ඔබ විසඳගෙන ඇවිල්ලා මේ සම්පඬුපු දාන්න එපා කියලා කියනවා. මගේ ප්‍රේමන්තනේ ඔබ යනකම ඔබගේ ෆැමිලි කාර්යයත් එක්ක යන ගමන් විසඳ ගන්න. මොකද හැමදාම මේ අවස්ථාව ඔබට මර තියෙන්නේ නැහැ. උනාසි මේ හැම සිද්ධියකදීම ඇතුළට යන්නේ රූට් එකට යන්නේ මුලට යන්නේ. එළිය ක්‍රියාවට වඩා උනාසි ඇතුළේ ගනුදෙනුවක් ඕනේ බත් එක්ක. මගේ ආදර ප්‍රේමන්තනේ ඒ තැනදී ශුද්ධාත්මයano ඔබ වේ ආදරයෙන් පුරවන්නේ. ශුද්ධාත්මයano ඔබ ඒ බලයෙන් පුරවන්නේ. වචනය කතා කරලා කියනවා. අහස පොළව පහව ගියත් සියල්ල පරිපූර්ණ වරතුරු ව්‍යවස්ථාවලින් ඉස්පිල්ලක්වත් පාපිල්ලක්වත් පහව නැන්නේ. ව්‍යවස්ථාවල කියන්නේ දෙවනසගේ වචනය. නසගේ නීතිය. අහස පොළව පහව යනවා. මේ ලෝකේ ඔබගේ මගේ පදලම් කැඩිලා යනවා. යසායා 54:10 කියලා කියන අහස පොළව පහව වෙනවා. හැබැයි මගේ තිරපෙන් පහව වෙන්නේ නැහැ කියලා. වෙනස් වෙන්නේ නැහැ කියලා. ඒ වචනය පිටිපස්සේ නීතිය පිටිපස්සේ තියෙන ආදරය. උන්වහන්සේ හිබ්‍රු පොතේ 5 පරිච්ඡේදයේ 7 වගන්තිය කතා කරලා කියනවා උන්වහන්සේව මේ විපතෙන් ගලවන්න පුළුවන් තැන නිවහසට කඳුළු සැලීමෙන් හඬමින් කතා කරලා කිව්වට හිබ්‍රු පොතේ 5 පරිච්ඡේදයේ 7 වගන්තිය කතා කරලා කියන්නේ උන්වහන්සේ දේව පුත්‍රයාන නුනමුත් උන්වහන්සේ අහුන්කන් දුන්නේ නැහැ ඒ ඉල්ලන දේ දුන්නේ නැහැ මගේ ප්‍රේමන්තනේ උන්වහන්සේ පුත්‍රයාන නුනමුත් තමන්ගේ දුක් විඳීමෙන් කීකරුකම ඉගෙන ගත්සේක ඉල්ලුවේ දේ දුන්නේ නැහැ ස්වාමිනාහන්සේ ආදරය කරනවා කියලා කියන්නේ ඒකයි. ඉල්ලන දෙදෙන දෙමේ ඊට එහාගේ පරිණත වීමේ අත්දැකීම. එනිසා ඔබේ ආදරය ඔබට දැනුණොත් ඔබ උන්වහන්සේ කියන දේ කරනවා බය වෙන්නේ නැහැ. ඔබ දන්නවා ඔබට ආදරයට වඩා උන්වහන්සේ ඔබට ආදරය කියලා. එනිසා උන්වහන්සේ දෙයක් අතාරින්න කියද්දි කඩන්න කියද්දි උන්වහන්සේ තද එකයි කියන්නේ ඔබගේ දකුණු අත බාදනම් කපලා අයින් කරන්න. ඇහැ බාදනම් ගලවලා ඉසි කරන්න. අබ්බගත වෙලා ස්වර්ගයට යනකොට හොඳයි සම්පූර්ණයෙන් අපායට යනවට වඩා. ජීවිතේ මෙහෙම කරන්න පුළුවන් ජේසුගේ ආදරයෙන් ඔබ පිරුණොත් විතරයි. බයක් ගන්න වෙලා විපතක් නස්පත්තියක් විපත්තියක් වසංගතයක් විප්‍රවාසයක් පෙන්වලා නෙමෙයි. පුරාණේ එක විහිම වෙද්දී ජේසු කතා කළේ කිව්වේ ආදරයෙන් ආදර නිසා මම මේක කරන්නේ. ජේසු ඔබමව ගේන්නේ ඒ සම්පූර්ණත්වය ආදරයේ සම්පූර්ණත්වය. එනිසා මගේ ආදර ප්‍රේමන්තනි එතකොට ඔබ මිනි මරන්න ඕනේ නැහැ. මිනි මරනවා තියා ඔබගේ සහෝදරයාට ජඩයාකවත් මෝඩයාවත් කියන්න ඕනේ නැහැ.
එහෙම ඒ වගේ මෝඩ වැඩක් කරයි, ජඩ වැඩක් කරයි. හැබැයි ඔබ කරන තැන ඔබ දන්නවා ශුද්ධාත්මය නම් තුල. ඊට වඩා මහා තැනකට ස්වාමිනාසේ ඒ කරන වැඩේ හරහා ගේනවා. මම දන්නවා මගේ සහෝදරයාට ඒ ශුද්ධාත්මය නම්ට පුළුවන් මගේ සහෝදරයා වෙනස් කරන්න. නිසා විනිශ්චය කරන ලේබල් ගන්න තැනක් නමට කේන්තියන්නේ නැහැ. මහා උපේක්ෂාවෙන් දේවල් දරාගෙන ස්වාමිනාසේගේ ආදරය තුල රැඳලා ඉන්න. අද වචනේ ඔබට ඇරයුම් කරනවා. ආමෙන්. ජෙසුස් පිළයි.